ආයුබෝවන් ඔයාල හැම දෙනාටම මැහුම් විත් චන්ද YouTube නාලිකාවට ඔයාල හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඔයාලට මේ පේන විදිහ ලස්සනම ලස්සන ගවුමක් මහන විදිහ තමයි අද කියලා දෙන්නේ. මෙන්න මේ විදිහට උරහිසෙන් ඉලාස්ටික් කරලා කඩා හැලන අතක් දාලා තමයි මේ ගවුම මහගෙන තියෙන්නේ. ඒ වගේම කොටස් තුනකට තමයි මම සාය මහගෙන තියෙන්නේ. මේකට මම කඩා හැලන රෙද්දක් එකට මාස ෆැබ්‍රික් එක තමයි අරගෙන තියෙන්නේ. ඉතින් බලමු මොනවද ඕනි කරන්න කියලා මේ ගවුම මහගන්න. මම අරන් තියනවා රෙදියාර එක හමාරක් 60 පළලෙන්. ඒ වගේම මේ පේන ඉතිරි බඩු ටිකත් ඕනි කරනවා. ඔයාලට පුළුවන් අඟල් 12 හෝ 14 නිසිබල් ෂිපර් එකක් අරගන්න මේ ඇඳුමට අපිට අල්ලන්න. ඉතින් මම වෙනද විදිහටම බලවාටිය පැත්තෙන් රෙද්ද නමාගෙන තියෙනවා ඉදිරිපස පළුවට ඕනි කරන ප්‍රමාණයට. මට මම ඉහළින් රේඛාවක් ඇද ගන්නවා මෙන්න මේ විදිහට. මේ ඉහළින් ඇඳගත්තු රේඛාවේ මම ලකුණු කරගන්නවා අඟල් 3 හමාරක්. ඉතින් පොඩි කෙනෙකුට අඟල් 3 හමාරක් ප්‍රමාණවත්, මහත කෙනෙක් ඇඟ තියෙන කෙනෙකුට ලොකු කෙනෙකුට අඟල් 4ක් හෝ 4 හමාරක් ලකුණු කරගන්න ඕනි. ඒ වගේම මගේ උරහිස පළල තියෙන අඟල් 14ක් දෙකට බෙදුවාම 7යි. මම එතනදී ලොකු කෙනෙකුට නෑ අඟල් 4ක් මම ඉහළ රේඛාවෙන් ඉඳන් ඉහළට අතාරිනවා. නමුත් මේ පොඩි කෙනෙකුට නිසා මම අඟල් 3ක් ඉහළට අතෑරියා. අතෑරලා මම අර අඟල් 7 ලකුණු කරගත්තා. ලකුණු කරගෙන මේ වගේ හරස් 4 රේඛාවක් ඇඳගන්නවා. මේ හරස් 4ට ඇඳගත්තු රේඛාවේ පපුව මිම්ම ලකුණු කරගන්න ඕනි. පපුව 31ක් තියෙනවා. 4ට බෙදලා මැහුම් වාසිය වලට අඟලක් එකතු කරගෙන මම මෙන්න මේ විදිහට මේ හරස් රේඛාවේ ලකුණු කරගන්නවා. මේ ලකුණු කරගත්තු පපුව රේඛාවේ ලකුණු කරගත්තු ලක්ෂි සහ අපේ ඉහළ අඟල් 3 හමාර ලකුණු කරගත්තු ලක්ෂ්‍ය මෙන්න මේ විදිහට හැඩ රේඛාව ගියා කරලා ඒ රේඛාවේ හරිමැද හොයාගන්න. ඒ හරිමැද ඉඳන් ඇතුමේ ඇතුළ පැත්තට අඟල් භාගයක් ලකුණු කරගෙන ඒ අඟල් භාගය හරහා මෙන්න මේ විදිහට පොඩි කවාකාරව අත්කට ඇඳගන්න. ඊට පස්සේ අපිට ඕනි කරනවා ඉන්නට තියෙන උස අඟල් 13 හමාරයි තියෙන්නේ. මම අඟල් 14ක් ලකුණු කරනවා මැහුම් වාසිත් එක්ක. ඊට මෙන්න මේ විදිහට ඒ ලකුණු කරද්දි තර අපි අඟල් 3 හමාර අඟල් 3 ඉහළ රේඛාවෙන් ඉහළට අතර ගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට ඉන රේඛාව ඇඳ ගන්නවා. මේ ඉන රේඛාවේ ලකුණු කරනවා ඉන වට ප්‍රමාණය 4ට බෙදලා අඟලක් එකතු කරගෙන. ඊට පස්සේ ඉන ලක්ෂයේ මේ අපේ අත් කට කොන, ඒ කියන්නේ පපුව මිම්ම ලකුණු කරගත්තු ලක්ෂයේ යා කරගෙන අංශය අපි ඇඳ ගන්නවා. මේ විදිහට අංශය ඇඳගෙන අපි අංශය ඉන රේඛාවෙන් ඉඳන් ඉහළට අංශයේ දිගේ අඟල් භාගයක් ලකුණු කරලා අංශයෙන් අපි හැඩ කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ තියෙන්නේ අපිට මේ කොටස කපා ගන්න. මේ ඇඳගත්තු රේඛා වලින් කපා ගන්න. ඇඳගත්තු රේඛා වලින්ම කපා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයාලගේ මෙම් වලට මහ ගන්න. ඒ වගේම ඉහළින් කපනකොට ඔයාලා දැක්කාර අපි ඉහළ ඇඳගත්තු රේඛාව නම් පොඩ්ඩක් හැඩ කරලා තමයි කපා ගත්තේ. මෙතන අපිට වාටිය නවල මහන්න ඕන නිසා. ඒ වගේම ඉහළින් අඟලක් හෝ අඟල් දෙකහමාරකට කිට්ටු වෙන්න මම තියලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන පිටිපස්ස පළුව කපා ගන්න. ඉතින් මේ ඉදිරිපස රේඛාවම, ඒ කියන්නේ මේ අපේ ඉදිරිපස මිය ඇඳගත්තු අපේ කොටසම අරගෙන මේ විදිහට අඟලක් හෝ 3 කාලක් වගේ ප්‍රමාණයක් තියාගන්න ඕනේ අපිට ෂිපර් එක අල්ලගන්න. දැන් මෙන්න මේ විදිහට අපි අඟලක් හෝ 3 කාලක් රේඛාවක් ඇඳගන්න පහළට මෙන්න මේ විදිහට. අපි මේ රේඛාවට තමයි අපේ ඉදිරිපස පළුවේ නැම්ම තියාගන්නේ. තියාගෙන මේ විදිහටම කපා ගන්නවා. අපි මේ ඉදිරිපස විදිහටම කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. ෂිපර් එක අල්ලන්න තිබ්බ අඟල හෝ 3 කාල පමණයි අපිට වෙනසක් වුණේ. ඉතින් මෙන්න මේ විදිහටම කපා ගන්න. ඔයාලට මේ පේන විදිහටම මේ වීඩියෝ ස්කිප් කරන්නද සම්පූර්ණ බැලුවත් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව
බල මහ ගන්න පුළුවන් මේ ඇඳුම. ඉතින් මෙන්න මේ විදිහට කපාගෙන මම මේ නැම්මෙන් දෙකට වෙන් කර ගන්නවා පිටිපස්සේ පළු කොටස් දෙක. දැන් මේ විදිහට අපි ඉස්සරහා පළුවයි පිටිපස්සේ පළුවයි කපාගත්ත. දැන් අපිට තියෙන්නේ අපේ අත් කොටස් කපා ගන්න. දැන් අපිට මුලින්ම අඟල් දෙකක් හෝ දෙකමාරක් තුනක් ඒ වගේ ප්‍රමාණයක් මම ටිකක් ෆ්‍රිල් එක වැඩිපුර රැලි තියන්න ඕන නිසා අඟල් තුනක් නැම්මේ ඉඳන් මේ රෙදි කොටස දෙකට නමාගෙන නැම්මේ ඉඳන් එහාට ලකුණු කරගන්නවා. ඔයාලට රැලි ගතිය උරහිසින් අඩුවෙන් ඕන නම් අඟල් දෙකක් වගේ තියාගන්නත් පුළුවන්. මම ටිකක් රැලි වැඩිපුර දාන නිසා අතට අඟල් තුනක් තියලා මේ විදිහට රේඛාවක් ඇඳගන්නවා. ඉතින් මේ රේඛාවේ මෙන්න මේ විදිහට අපේ ඉදිරිපස ඇඳුම ඉදිරිපස පළුව අරගෙන මම මෙන්න මේ රේඛාවෙන් රේඛාවට ඉදිරිපස පළුවේ නැම්ම තියාගන්නවා. ඉතින් හරිම සරලයි, ලේසියට ඔයාලට පහසුවෙන් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මම අපේ ඇඳුමේ ඉහළ කොටස තියෙනවා මේ විදිහටම ගානට අපි රේඛාවක් ඇඳගෙන මේ ඔයාලට පේන විදිහටම අත්කට සහ ඉහළ කොටස අපේ ඉදිරිපස පළුවේ විදිහටම ඇඳගත්ත එක තියාගන්න. ඊට පස්සේ අපි අර අපි ඉස්සරහ පළු අපි ඉදිරිපස පළුවෙත් ඉබට තියාගතනේ අඟලක් විතර මැහුම් වාසි නමලා මහන්න අපිට කරගාවි. ඒ ටික අතෑරලා අපිට අතේ දිග ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අතේ දිග ලකුණු කරගන්නවා ඒ කොටස අතෑරලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි පොඩ්ඩක් අතේ දිග ලකුණු කරලා හරස් අතර රේඛාවක් ඇඳගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් හැඩ කරගන්නවා. පොඩි කර්ව් හැඩයක් දීලා අපි ඇඳගන්නවා. මේ තියෙන අපේ අත් කට අපි ඇඳගත්තු මෙන්න මේ විදිහට තමයි අත ඇඳගන්නේ. ඊට පස්සේ ඇඳගත්තු රේඛා වලින් කපන්න පුළුවන්. ඔයාලට හොඳට පැහැදිලිව පෙනේ මේ කපා ගත්තාම. දැන් මම අර අත දිග ලකුණු කරලා ඇඳගත්තු හරස් රේඛාව තමයි කර්ව් කරේ අත් කට ගාවට. ඊට පස්සේ අත් කට දිගේ කපාගෙන ඇවිල්ලා අපේ හැට්ට කොටසේ වගේම මේ වගේ හැඩ කරලා කපා ගත්තා. මොකද අපි හැට්ට කොටස තියෙන විදිහටම තමයි මේක පිටපත් කරගෙන තියෙන්නේ. අත දිග විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් දෙවෙනි අත අනිත් අතත් අපි මේ කොටසම තියලා කපා ගන්නවා. ඉතින් මේ තියෙන කපාගත්තු සියලුම කොටස් ටික අපේ මට සායුස වුණා අඟල් 24ක්. මම මේ 24 කොටස් තුනකට බෙදාගත්තා. මම ඉතින් මෙතන 10ක් තියෙනවා අපේ පළවෙනි කොටසේ උස. ඒකට මැහුම් වාසි අඟලත් එක 11ක් තියෙනවා. ඉතින් 11ක් උස අඟල් 30ක් පළල 11ක් උස අඟල් 30ක් පළල රෙදි කොටස් දෙකක් තමයි මට ඕනි කරලා තියෙන්නේ පළවෙනි කොටසට අපේ සාය. පිටිපස්සේ පළුවට 15 කොටස් දෙකක් ගන්න ඕනේ. ඉස්සරහා පළුවට 30ක් දිග 11ක් උස කොටසක්. ඒ වගේම පිටිපස්සේ පළුවට 15ක් දිග 11ක් උස කොටස් දෙකක්. ඊට පස්සේ දෙවැනි කොටසට අපිට 45ක් දිග අඟල් 8ක් ඕනේ වෙනවා. අපිට ඕනේ මැහුම් වාසිත් එක අඟල් 9ක්. අඟල් 9ක් උස අඟල් 45ක් දිග තව කොටස් දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ තුන්වෙනි කොටසට අඟල් 60ක් දිග අඟල් 8ක් උස අඟල් 60ක් දිග අඟල් 8ක් උස කොටස් දෙකක් අරන් තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට ඕනි කරන්නේ. දැන් අපි මුලින්ම අපි අර ඉහලින් තියාගත්තනේ අපේ 60 කොටස ත්‍රිකෝණ වගේ පොඩි කොටසක් වාටිය නවල මහන්න. මෙන්න මේ කොටස තමයි මම වාටිය නවල මහගන්නේ. මෙන්න මේ විදිහට වාටිය නවල මහ ගන්නවා. පිටිපස්සේ පළුවේ කොටස් දෙකත් මේ විදිහටම වාටිය නවල මහ ගන්න ඕනි.
ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, අදහස් හා යෝජනා කමෙන්ට් එකක් හැටියට දාන්න. ඔයාලා කැමති ඩිසයින් එකක් තියෙනවා නම් ඒකත් මට දාන්න. මේක අපි කරමු කියලා මට වෙලාවක් තියෙන වෙලාවට මම ඔයාලට ඒ ඩිසයින් එකත් පාඩමක් හැටියට කරලා දාන්න. ඉතින් මේ විදිහට ඉස්සරහ පළුවේ පිටිපස්ස පළුවේ කරේ වාටිය මහගත්තා. ඊට පස්සේ මම මේ අරගන්නේ අපේ උරහිස ඉලාස්ටික් කරන්න ඕනේ. ඉලාස්ටික් කොටස් දෙක ඉතින් මට කියන්න අමතකුණා. ඔයාලා අනිවාර්යෙන් ඉලාස්ටික් කොටස් දෙකක් ගන්න. මම අරන් තියෙනවා අඟල් 7ක් දිග. අඟල් 7ක් දිග ඉලාස්ටික් කොටස් දෙකක් මම අරගත්ත මේකට අත් කොටස් දෙකේ උරහිස් වලට. ඒ වගේම තමයි අඟල් භාගයක් පළල ඉලාස්ටික් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ ඉලාස්ටික් කොටස් දෙක අපිට අතේ අතට තියලා මහ ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අපි කරන්නේ අතේ වාටිය නවලා මහ ගන්නවා. අතේ වාටිය මේ විදිහට දෙපාරක් නවලා හීනියට මහ ගන්න. මහතට මහන්න එපා. පුළුවන් තරම් හීනියටම මහ ගන්න. මේක එකපාරම නවල මහන්න බැරි කෙනෙක් ඉන්නවා නම්, මේක දෙපාරම එකට නවල මහන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල් එක පාරක් නවල මහලා ඊට පස්සේ ආයි නැවත පාරක් නවල මහන්න. මේ විදිහට අත් කොටස් දෙකම වාටිය හීනියටම නවල මහගන්න. දැන් අපිට පේනවනේ හීනියට නවල මහගෙන තියෙනවා. දැන් තියෙන්නේ අපේ ඉලාස්ටික් පටිය අල්ල ගන්න. මම ඉස්සෙල්ලා මේ හැඩයට තියෙනවනේ එතන තමයි ඉලාස්ටික් එක අල්ලන්නේ. මේ විදිහට තියලා මෙහෙම නමලා ආයි පාරක් ඉලාස්ටික් ඇතුළට නවල එක පාරක් ටැක් කරගන්නවා එක පැත්තකින්. මේක ලේසි ඕනට මහගන්න මේ විදිහට. ඊට පස්සේ ඉලාස්ටික් එකේ අනිත් කොන අරගෙන අනිත් පැත්තෙන් තියලා ඒ විදිහටම නවල මහ ගන්න ඕනේ. මේ විදිහට තිබ්බා. අරදි කොටස නැව්වා. ඊට පස්සේ ඉලාස්ටික් කොටසත් මේ විදිහට නැව්වා. මෙතන ඉලාස්ටික් කැම්බරෙන්නේ නැති වෙන විදිහට නවල මහ ගන්න දෙපැත්තෙන්. නැත්තම් මහගෙන යන්න අමාරුයි. ඊට පස්සේ එක පැත්තකින් මේ විදිහට මහන අනිත් පැත්තෙන් ඇදලා මෙන්න ඔයාලට පේන විදිහට ඉලාස්ටික් එක ඇතුළට මේ රෙදි කොටස ගාන්ට නවල ඉලාස්ටික් එකත් ඇදලා මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. ඉතින් ලේසි මේක වාටිය නවල ආයතර රින්ගවන්න එහෙම ඕනේ නැහැ. මේ විදිහට මහගත්තාම ඇත්තටම ලස්සනකුත් තියෙනවා. ඒ වගේම අපිට කාලයත් ඉතුරුයි. මේක අමාරු නැහැ මහගන්න. ඔයාලට මහලා බලලා කියන්න කොහොමද කියලා. ඉතින් අත් කොටස් දෙකම මෙන්න මේ විදිහට මහගන්න ඕනේ. ඔයාලට පේනවා මේ විදිහට තමයි අත් කොටස් දෙක මහගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ සායවල කොටස රලි කරගන්න. මේ පිටිපස්සේ පළුවේ උඩම කොටස, පිටිපස්සේ පළුවේ උඩම කොටස සාය මම මේ විදිහට රලි කරගෙන තියෙනවා කොටස් දෙක. එතනදි 15 කොටස් දෙකක් නේ අපි ගත්තේ. 15 කොටස් දෙක මේ විදිහට රලි කරගත්තා. ඉතින් ඔයාලා දන්නවා නූලක් ඇදලා රලි කරගන්නේ කොහොමද කියලා. අපි ඒ කොටස් අරගෙන අපේ 70 කොටසට තියලා මහ ගන්න ඕනි. පිටිපස්සේ 70 කොටසට තියලා මහ ගන්නවා. මේ වගේ 70 කොටසට තියලා මහ ගන්න. මෙතෙන්දි මහ ගන්නකොට ඔයාලට පුළුවන් රැලි, ඒ කියන්නේ රැලි කරගත සාය කොටස ලොකු වැඩි නම් රැලි ටිකක් තව වැඩි කරගන්න. ඒ වගේම රැලි මදි වගේ නම් සාය මදි වගේ නම් රැලි ටිකක් ආපස්සට පොඩ ලිහිල් කරලා හදාගන්න. ඉතින් මෙතෙන්දි කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ගානටම තිබ්බා. මම මේ විදිහට 70 කොටස් දෙකටම සාය කොටස් තියලා මහ ගන්නවා. මේ මහගන්නේ පිටිපස්සේ පළුවේ කඳ කොටසට, පිටිපස්සේ පළුවේ සාය උඩ කොටස. ඒ කියන්නේ 11ක් උසට ගත්තු කොටස් දෙක තමයි. 11ක් උසට 15ක් පල්ලට ගත්තු කොටස් දෙක මේ විදිහට මහ ගන්නවා. දැන් අපි
ඒ කොටස් ඕලොක් කරගෙන අපි ෂිපර් එකකුත් අල්ලගත්තා. ඉතින් ෂිපර් අල්ලන විදිහ ඔයාලට වීඩියෝ එක කරලා තියෙනවා මම මේ තියෙන එලිසිබල් ෂිපර් එක. ඊට පස්සේ ඉතුරු කොටස් දෙකත් මම මේ විදිහට රැඩි කරලා මහගෙන තියෙනවා. ඉතින් මේ සාය මහන විදිහ ගවුන් කීපයක් මම කරලා තියෙනවා. ඔයාලට මේක නිසා කිසිම ගැටලුවක් නැතුව මේක මහගන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සරහ පළුවටත් ඒ විදිහටම සාය කොටස හදලා මම මහගෙන තියෙනවා. දැන් අපිට තියෙන අත් කොටස් තියලා මහගන්න මම ඉස්සෙල්ලම ඉස්සරහ පළුව අරගෙන අපේ අතේ කිහිලි කට සහ අපේ ඇඳුමේ කිහිලි කට මේ විදිහට තියලා මහගන්නවා ඉස්සෙල්ලම. මම ඔයාලට දාන්නම් ලින්ක් එක, මේ වගේ සායවල් දාලා මහපු ගවුන් වල ලින්ක්ස්. එතකොට ඔයාලට මේ වීඩියෝ බලලා මේ සාය හදාගන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඉස්සරහ පළුවට ඉස්සෙල්ලම අත් කොටස අල්ලගත්තා එක අත් කොටසක්. ඊට පස්සේ ඒ අතේ අනිත් කොටසට, ඒ අතේම අනිත් පැත්තට මම පිටිපස්සේ පළුව තියලා මහගන්නවා ඇඳුමේ. මේ විදිහට පිටිපස්සේ පළුව තියාගන්නවා අතේ අනිත් පැත්තට. ඒ වගේම තමයි ඉනිසිබල් ෂිපර් මහගන්නේ කොහොමද කියලත් මම ඔයාලට වෙනත් ගවුම් මහනකොට ඒ වීඩියෝ වල කරලා තියෙනවා. ඒක නිසා මම මේකද ෂිපර් එක මහගන්න වීඩියෝ එක කරේ නැහැ. දැන් මේ විදිහට අපිට අත් කොටස් ටික ඔක්කොම අත් කොටස් දෙකම අල්ලගන්න තියෙන්නේ අපේ ඇඳුමට. දැන් අනිත් අත අල්ලගන්නවා අපි පිටිපස්සේ පළුවේ අනිත් පැත්ත අත් කටට. දැන් මගේ මේ වීඩියෝ එක ඉස්සෙල්ලම බලන කෙනෙක් නම් මගේ channel එකට අලුත් එකතු වෙන කෙනෙක් නම් channel එක subscribe කරලා අයින තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඔයාලට notification එකක් විදිහට මන් දාන videos phone එකටම ගෙන්න ගන්න පුළුවන්. දැන් මේ විදිහට මම අත් ටික අල්ලගෙන ගියා. දැන් අනිත් අතේ අර ඉතුරු කොන අපේ ඉස්සරහ පළුවේ අනිත් පැත්තට අල්ල ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අත් කිහිලි කරට අත් අල්ලගන්නේ. දැන් අපිට තියෙන අංශේ මහගන්න ඇඳුමේ. ඉතින් මේ තියෙන්නේ අපි අත අල්ලගත්ත විදිහ. මේ විදිහට තමයි අපිට මහලේ වරුණාම අත් කොටස් තියෙන්නේ. මේක හරි ගොඩාක් ලොකු ෆ්‍රිල් එකකුත් නෙමෙයි, සාමාන්‍යයෙන් ෆ්‍රිල් එකක් තියෙන අතක් තමයි. මම ඉතින් ඕලොක් කරගත්තා ඒ වගේම. ඊට පස්සේ මම මෙන්න මේ දැන් මේ විදිහට ඉලාස්ටික් එක පැත්තට නවල ටැග් කරගන්නවා. එතකොට හරි ලස්සනයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අංශේ මහගන්න. මේ විදිහට අපි අතින් පටන් අරගෙන අංශේ මහගන්නවා. මම පටි කොටස් දෙකක් මේ ගවුමට මහගත්තා. ඒක වීඩියෝ එක ඇත්තටම ඉස්සෙලා. ඒ නිසා ඔයාලා පටි කොටස් මහගන්න විදිය දන්නවා. ඒ පටි කොටසත් අරගෙන මම ඊනට තියලා මේ විදිහට තමයි අංශය මහගන්නේ. මේ විදිහට සම්පූර්ණ මාංශය මහගන්න. දැන් මම අංශය මහගෙන ඉවරයි. අනිත් පැත්තේ අංශයත් ඒ විදිහට මහගන්න පුළුවන්. මහගෙන ඉවර වෙලා මම අංශ දෙකම දෙපැත්තෙන් මම ඕලොක් කරගෙන ආවා. ඊට පස්සේ ඇඳුම හොඳ පිට හරවගෙන මේ විදිහට වාටිය නවල මහගන්න හදන්නේ. වාටිය අපිට මම අඟල් භාගයක් විතර තියලා මහගන්නවා. ඔයාලට ඕන නම් ඊට හීනියට මහගන්න පුළුවන්. ඊට වැඩිය ලොකුවට මහන්න යන්න එපා. ඔයාලට හීනි කරගත්තට කමන්නේ වාටිය ඊට වැඩි මහත් කරගන්න යන්න එපා. මෙතනදී මම මේ විදිහට වාටිය නවල මහගන්නවා.
මේ මෙතන දිනම් අනිවාර්යයෙන්ම මේ නැම්මවල් දෙකම එකපාරම නවල මහ ගන්න පුළුවන් මේක තනි කෙලින් තියෙන නිසා. ඉතින් මේ විදිහට සම්පූර්ණම වාටිය මම මහලා ඉවර කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි ගවුම කොහොමද මහලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මගේ වීඩියෝ බලන මගේ channel එකත් එකතුලා ඉන්න ඔයාලා හැම දිනාටම සුබ දවසක් සුබ සතියක්.